මම බ්‍රිටෝ ප්‍රනාන්දු අතුරුදහන්වන්ගේ පවුල් එකතුව මීගමු පුරවැසි කමිටු හැටියට නියෝජනය කර. අපිට අද ලැබිච්ච පණිවිඩය තමයි රතුපස්සල සහ වෙලිවේරේ සිද්ධිය පිළිබඳව අද නඩුවේ තීන්දුව දෙනවායි කියලා. ඉතින් මේක බොහොම බලාපොරොත්තුෙන් හිටපු එකක්. මොකද ඉතා පැහැදිලිව ඉතාම කෲර ලෙස එදා ඒ පැවති චාණ්ඩුව යටතේ හමුදාව මැදහත් වෙලා ඉතා පැහැදිලි ලෙස වෙඩි තියමින් පහර දෙමින් කරපු දේවල් පිළිබඳව අද මේ ගරු අධිකරණයේ සාධාරණයක් වෙයි කියලා ඒක ගැන හන්නේ අපි ආවේ. ඉතින් උදේ 9 මාල්ට ගන්නවා කිව්වා. ඊට පස්සේ අපිට කිව්වා දවල් 1ට කියලා. අපි 1ට ආවා. ඇවිල්ලා ඉඳගෙන හිටියා. ගරු මහාධිකරණ විනිසුරුතුමා නැගලා කිව්වා ඒ මහා සද්දෙන් ඒ කාන්තාව එතුමාගේ පැමිණීම ප්‍රචාරය කළා. ඊට පස්සේ කිව්වා පැමිණිල්ලේ දේශන ප්‍රමාදය නිසා සහ විත්‍ය දේශනයේ යන ප්‍රමාද වීම නිසා මේ නඩුව තීන්දුව මැයි 17 වෙනිදා උදේ 9:30ට යනවා කියලා. අවුරුදු කීයක්ද ඒක අපිට තියෙන ප්‍රශ්නේ? මේ රටේ අධිකරණයට අවුරුදු මෙච්චර යද්දි තව නඩු ගණනාවක් තියෙනවා. අතුරුදහන් වුවන් පිළිබඳ ප්‍රශ්නේදීත් අවුරුදු 15 23 ඇදිච්ච නඩු තියෙනවා. ඉතින් කාටද මේ නීතිය ගැන විශ්වාස තියන්න පුළුවන් කියන කාරණේ ඉන්නවා. ඉතින් අපි මැයි 17 ඇවිල්ලා බලමු. හැබැයි ඒකේ ඒ ගමෙන් පැමිණිච්ච අය අපිත් එක්ක කිව්වේ මේ වෙලාවේ සාක්ෂි සඳහා ඉදිරිපත් වීමේදී කතෝලික පල්ලිය ඉතා දැනුවත් මගහැරියා කියලා. ඉතින් අපි කාදිනතුමාට කියන්නේ අපිට යාගිරේ ගෞරවයක් තියෙනවා මේ පාස්කෝ නිසා. පාස්කු ප්‍රහාරයට විරුද්ධව කටයුතු කරන නිසා මතක තියාගන්න එදා රතුපස්වල අයට ඒ වෙච්ච සිද්ධියට සාධාරණයේ ඉටු කිරීමට මැදහත් නොවීම තමයි මේ රතුපස්වල සිද්ධියට තෙද්දේ තීන්දුවටත් යම් දවසක බලපාන්නේ. මොකද ඒ සාක්කේ ඒ ප්‍රමාණයෙන් පල්ලිය මැදහත් නූණ නම් ඒක පල්ලිය කරපු අපරාධයක්. අපි පල්ලියත් එක්ක පාස්කු සම්බන්ධයෙන් වැඩ කරන අය. නමුත් අපි එක් කියන්න ඕන. ඉතින් අපි බලමු මැයි 17 මොකක්ද නඩු තීන්දුව කියලා. නමුත් මොන නඩු තීන්දුව ආවත් අසාධාරණයක් වෙච්ච බව අපි සීකටුවේ තියාගත යුතුයි.